පෝෂණීය පැහැපත් බව ගෙනෙන OVI ආලේපන පෙළ වගේම OVI කොට්‍රෝස් වල තියෙන අතිස්විශේෂීත්වය නිසා දිනෙන් දින බටහිර වෛද්‍යවරුන් බොහොම විශ්වාසයෙන් යුතුව නිර්දේශ කරනවා කියලා අපි හැමෝම දන්නා කියන කාරණාවක්. ඒ වගේම තමයි ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන්ගේ බහුතරයක් OVI නිෂ්පාදන පෙළ නිර්දේශ කරන්නේ මෙහි තියෙන ප්‍රතිඵලදායක බව නිසා. ඉතින් අද දවසේදීත් OVI නිෂ්පාදන පෙළ පිළිබඳවයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් අපි මැදිරියට කැඳවාගෙන තිනවා බටහිර වෛද්‍ය ජයනි විජේනායක සමගින් ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී ඉරෝෂණි අනුරාධ. අයිබෝන් දෙදෙනාටම සුබෝදෑසනක්. මුලින්ම කාත්කද කතා කරන්න මට හිතෙන වෛද්‍යතුමියගෙන් මුලින්ම ගැටලුව යොමු කරන්න. දැන් ඔබතුමිය කාලයක් පුරා එංගලන්තයේ ජීවත් වෙච්ච කෙනෙක් විදිහට ඔබට නම් මේ වෙන නිෂ්පාදන බොහොමයක් මේ හරි ෆැමිලියර් වෙන්නට ඇති මං හිතන්නේ. ඒ නිසා අපිට කියන්නකො මේ වගේ නිෂ්පාදන මේ වගේ අභ්‍යන්තර පෝෂක සුලභව දැකින්න හැකියාවක් ඔබට තියෙන්නට ඇති නේද? ඔව්, ඇත්තටම මං ඉංගලන්තයේ හිටියේ අවුරුද්දක් වගේ කාලයක්. ඒ කාලේදී ඉතින් මම ඔය දැන් එක එක කඩවල වලට ගිහම බලනවා ඒවලත් මොනවද තියෙන්නේ කියලා. එතකොට ඇත්තටම ඒගොල්ලන්ගේ තියෙන ලොකු වරයිටි එකක් මේ දේවල් අභ්‍යන්තර පෝෂක විදිහට ඇත්තටම ඒගොල්ලන් ගන්නවා. ඒ කියන්නේ හිසකෙස් වලට වෙනම, හමට වෙනම, නියපොතු වලට වෙනම මේ විදිහට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවල ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් බැලුවොත් ඇත්තටම කියන්න සතුටුයි. මට ඒවල නම් මෙතන සඳහන් කරන්න බැහැ. ඒ වුණාට ඒ පැකට්ස් වල ඉන්ග්‍රීඩියන්ට් වල මේ අපේ කොඩ්රෝස් එකේ අඩංගු දේවල්. ඉතින් ඒ මාත්‍රාව නේ දේවලුත් මම සසඳ බැලුවාම ඇත්තට මේක දකින්න පුළුවන්. ඉතින් මට ඇත්තටම සතුටුයි මම ලංකාවෙත් රිප්‍රසන්ට් කරේ ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් නේද කියලා. ඉතින් ඒ වගේම ඇත්තටම කියන්න ඕනේ දැන් ඒ වගේ රටවල් වල ආහාර රටාවත් එක්ක ඒගොල්ලන්ට එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ අපි තරම් මේ අභ්‍යන්තර පෝෂකයක් ලබා ගන්න පවා. මොකද එච්චර පළතුරු එළවලු අපි ඇත්තටම අපිට ආහාරයට එකතු වෙන්නේ නැහැ අපි ඇත්තටම බැලුවොත්. මොකද එහේ බෙරි ජාතිස්, ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි, මල්බෙරි, බ්ලූබෙරි කීකේ ගොඩාක් බෙරි ජාති හැම ඒගොල්ලන් මේ පානය කරනවා, කනවා, ස්නැක්ස් විදිහට ගන්නවා. ඉතින් එහෙම අපිට ඒ දේ හම්බෙන්නේ නැහැනේ. ඇත්තටම ඕගොල්ලන් බැලුවොත් මේ කොඩ්රෝස් එකේ අපිට මේ බෙරි ගොඩාක් ජාති අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට මේ ඒගොල්ලන්ගේ ආහාර රටාවල් වල තියෙන දේවල් අපිට මේ මෙහෙ ඇවිල්ලා අපිට අභ්‍යන්තර පෝෂකයක් විදිහට ගන්න හැරි මෙහෙම කොඩ්රෝස් එකෙන් සකසලා තියෙන එක ඇත්තටම ලොකු දෙයක් කියලා මම හිතනවා. අනුරාධ අපිට කියන්නක වැඩිපුරම OVI කොඩ්රෝස් එක නිර්දේශ කරන්නේ කාටද? ඒ වගේම තමයි ෆෙයානස් වැනි ෆේෂල් වර්ග ඔයා කරන්නේ නැද්ද වගේ රූපලාවන ගන්න? ඔව් අනිවාර්යෙන් කරනවා. දැන් මුලින්ම දැන් අපි සැලන් එකට ඇත්තටම එන්නේ මේ ෆෙයා වෙන්න මොන හරි කරන්න කියලා කියන අය ඇත්තටම. ඉතින් එතකොට ඒගොල්ලන්ට අපිට අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් OVI කොඩ්රෝස් එක. ඉතින් OVI කොඩ්රෝස් එක දෙනකොට මොකද අනිවාර්යයෙන්ම මාස එකහමාරක් දෙකක් වගේ කාලයක් යනකොට ඇත්තටම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් එතනදි කියන්න ඕනේ ඒ වගේම පිම්පල්ස් ආසාදනත් එනවා. ඉතින් මෙහි අන්තර්ගත වෙලා තියෙන ශාක්සාර පෝෂණීය අභ්‍යන්තර පෝෂණයක් දෙකම අපේ මේ ෆෙයානස් එක ඇත්තටම අපේ ගොඩක්ම තරුණිය තමයි සැලොන් එකට එන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ පිම්පල්ස් ආසාදනත් එක්කම ඒගොල්ලෝ රන්වන් පැහැක් ලබා ගන්නවා කියන එකට හොඳම උත්තරය තමයි අපේ OVI කොඩ්රෝස් එක. වජිතුමිනේ අපිට පැහැදිලි කරන්න දැන් අනුරාධ වගේ රූපලාවන්‍ය ශිල්පීන් බොහොමයක් අද කරන්නේ මේ දේ තමයි. ෆෙයානස් ෆේෂල්ස් පටන් ගන්නනේ OVI කොඩ්රෝස් එකෙන්. ඒකෙන්ම පේනවා OVI කොඩ්රෝස් එක කොයිතරම් රුකුලක්ද සමෙහි පැහැය පරිවර්ධනය කරගන්නේ කියලා. එහෙම පැහැයක් සමට ලබා දෙන්න OVI කොඩ්රෝස් වලට තියෙන හැකියාව මොනවාද කියලා. ඔව් ඇත්තටම දැන් අපි මුලින්ම සමේ පැහැ කියන්නේ මොකක්ද කියලා බැලුවොත් සමේ පැහැ අපිට හම්බෙන්නේ අපේ තියෙන ජෙනටික් මේකප් එකෙන්. අපේ අම්මා තාත්තගේ ජානමය දේවල් වලින් තමයි මේ සමේ පැහැ මූලිකව තීරණය වෙන්නේ. ඒ වගේම අපි ජීවත් වෙන පරිසරයත් මේකට යම්කිසි දායකත්වයක් තියෙනවා. මොකද අපි ඇත්තටම හිරු එළියට නිරාවරණය වෙනවනම් කොච්චර පැහැපත් එක්කෙනෙක් වුණත් කාලයක් යනකොට අව පැහැ ගන්නන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ ජෙනටික් මේකප් එක සහ අපි ජීවත් වෙන පරිසරයෙන් එන දේ තමයි මේ සමේ පැහැය අපිට ලබා දීලා තියෙනවා. දැන් ඔබ සමහර විට හිතනවා ඇති මේ සම කියන්නේ මේ පැහැය දෙන ලස්සන වෙන දෙයක් විතරයි කියලා. ඒ වුණාට ඇත්තටම එහෙම නැහැ. වෛද්‍යවරියක විදිහට මට කියන්න තියෙන මේක තමයි අපේ ශරීරයේ තියෙන විශාලතම අවයවය. අපිට බාහිරින් එන දේවල් ඉස්සලාම නවත්තන්න, ඉස්සලාම ගැටෙන්නේ මේ සමත් එක්ක. එතකොට ඇත්තටම ඔබට මේ නිරෝගීමත් සමක් තියෙන එක ඉතාමත් වැදගත්. ඒ අතරම අපි කැමති ඉතින් පැහැපත් ලස්සන සමක්, ඒ කියන්නේ නිරෝගීමත් සමක් තියෙනවා නම් ඒ වුණාට මේ පැහැය කියන දේ ඇත්තට මේක අතුරු ඵලයක් විතරයි. මේක අපේ ආරක්ෂාවට තියෙන දෙයක්. ඉතින් අර දැන් යම් කිසි හරි බාල ප්‍රමිතිය දෙයක් පාවිච්චි කරලා මේ ඔබ මේ සම
මොකක් හරි නරක විදිහට ප්‍රතිඵලයක් ගත්තොත් එහෙම ඒක දීර්ඝ කාලීනව ඔබට බලපානවා. ඒක හින්දා දැන් කොඩ්රෝස් වල වගේ තියෙන ශාකසාර අඩංගු දෙයක් පාවිච්චි කරද්දී සහ ශාකසාර වුණත් සමහර දේවල් අදි මාත්‍රා වලින් ගත්තාම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේක අර නියමිත මාත්‍රාවට තියෙන ඉඳ ඔබට බයක් නැතුව ඔබගේ සම පැහැපත් වෙන්න මේක යොදා ගන්න පුළුවන්. අනුරාධා දැන් වෛද්‍යමය බොහොම හොඳින් පැහැදිලි කළා කොහොමද ඕවි කොඩ්රෝස් වලින් සමේ පැහැ වැඩි වර්ධනය කරගන්නේ කියන කාරණාව. ඒ වගේම තමයි අනුරාධාත් අත්දැකීමෙන් පැහැදිලි කළා මේ සමේ පැහැ කොයි විදිහටද පැහැපත් කරගන්නේ කියන කාරණාව. අපිට කියන්නකෝ දැන් කෙනෙකුට අවශ්‍ය නෝ තමන්ගේ ඇස් වටා තිබෙන මේ කළු පැහැ ඉවත් කරගන්න ඕවි කොඩ්රෝස් වලට තියෙන හැකියාව කොයි වගේද? ඕ මෙහිමයි මට පින්තූරයක් බලන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මේ අපේ මේ ස්වටා කළු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ෆෙයනස් මේ ඔය බලන්න එතකොට ඔය රූපේ තියෙන ඇත්තටම පැහැපත් ස්කින් එකක් තියෙන ඇයට අයබ්‍රෝස් හරිම ලස්සනයි. ඒත් ඇයගේ ඇස් වටා කළු වෙලා තියෙනවා. මේ කළු පැහැති ප්‍රදේශය මේ ටිකෙන් ටික අර බලන්න මේ සුදු පැහැයට ඒ කියන්නේ පැහැපත් වීගෙන එනවා පේනවා අපිට. අන්න ඒකට අපිට ඕවි කොඩ්රෝස් එකත් එක්කම වැනිෂින් නයිට් ක්‍රීම් එක ඇප්ලයි කළාට පස්සේ තමයි ඒ වගේ පැහැපත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වැනිෂින් නයිට් ක්‍රීම් එක අපි රාත්‍රී කාලයේදී ඇස් වට ආලේප කරන්න. එතකොට අපිට පුළුවන් මේ ඕවි කොඩ්රෝස් එක භාවිතා කරද්දි මේ පැහැ අපේ ස්කින් එකේ කලයක මේ කියන්නේ අපේ කම්බුල් වලට ඇවිල්ලා තියෙන පැහැයම මේ ඇස් වටත් ලබා ගන්න. අනිත් කාරණාව කියනෝනේ ආයිෂාකි දැන් ගොඩක්ම අපේ සැලොන් වල මේ ෆෙයනස් වෙන ෆේෂල් වර්ග කරනවා. එතකොට ඔය ඇස් වටා ප්‍රතිකාරත් අනිවාර්යයෙන්ම කරනවා. එතකොට ඔතනදී මේ අපිට ඕවි කොඩ්රෝස් එකක් දෙකම මේ ෆේෂල් වර්ග යනකොට හරිම පහසුයි සහ ප්‍රතිඵල ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ අත්දැකීමෙම මම කියන්නේ දැන් මමත් ඕවි කොඩ්රෝස් භාවිතා කරා. ඒකම මගේ පැහැය සම්පූර්ණ වෙනස් වීගෙන එනවා. මම අන්න ඒ ප්‍රතිඵල නිසාමයි කියන්නේ ඕවි කොඩ්රෝස් එකක් දෙක මේ වැනිෂින් නයිට් ක්‍රීම් එක භාවිතා කරන්න. එතකොට මේ අර පින්තූර තිබුණා වගේම අර ඇස් වටා කළු වෙලා තියෙන ප්‍රදේශය සම්පූර්ණ වෙනස් වෙලා පැහැපත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ඇස්වටාව පැහැයක් ගැන්විලා තියෙන කෙනෙකුට විශේෂයෙන් ඕවි කොඩ්රෝස් එක සමගින් වැනිෂින් නයිට් ක්‍රීම් එක මේ දෙකෙන්ම ප්‍රතිඵල තියෙනවා කියන කාරණා අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද දැන් අනිත් කාරණාව තමයි කියන්න ඕනේ දැන් අපි දැන් ඩේ ක්‍රීම් එකක් භාවිතා කරනවා කියමුකෝ. ඩේ ක්‍රීම් එකයි ඕවි කොඩ්රෝස් එකයි ඕවි කොඩ්රෝස් එකේ අන්තර්ගතය හරිම සුරක්ෂිතයි. මේ අඩංගු වෙලා තියෙන කොඩ් ලිවර් ඔයිල්, එතකොට මොනවද ඒ වගේම බෙහෙත් නෙලි සාරය, ඒ වගේම තව ඊවනින් ප්‍රිම්රෝස් ඔයිල් එක මේ දේවල් මේ සංඝටක ඇත්තටම එකතු වෙලා හැදිලා තියෙන මේ කොඩ්රෝස් එකේ තියෙන සුශීතිත්වය තමයි අපේ ස්කින් එකේ පැහැ රන්වන් පැහැට ලබා ගන්නවා කියන එක. මාසෙක ගාමාරක් දෙකක් වගේ කාලයක් යද්දී හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මෙහි අන්තර්ගතය ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. වජිතමියනේ හේතුමිය ඇය එසේ පවසද්දී මම කැමති මේ ඔබතුමියගෙන් දැනගන්න. දැන් ගොඩක් වෙලාවට මේ සමේ අවපැහැ ගැන්වෙන ප්‍රධානම හේතුවක් බවට පත් වෙන්නේ මේ අවුවට පිළිස්සීම සන්බර්න්ස්. ඒ නිසා අපිට කියනකෝ ඒ වගේ තත්වයන් වලට ඕවි කොඩ්රෝස් එක සුදුසු කියලා ඔබතුමිය කොහොමද නිර්දේශ කරන්නේ? ඔව් ඇත්තටම දැන් අවුවට නිරාවරණයක වළක්වා ගන්න අපි වගේ රටක කට්ටියට ගොඩක් අමාරුයි. ඉතින් අපිට කරන්න පුළුවන් දේ තමයි එහෙම වුණොත් අපි කොහොමද ඒක ඉක්මනට යථා තත්ත්වයට පත් කරගන්නේ සහ ඒ පිළිසෙන ස්වභාවය අඩු කරගන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා අපිට පිටතේ මොකක් හරි ආලේපනයක් පාවිච්චි කරලා පිළිසෙන ස්වභාවය අඩු කරගන්න පුළුවන්. ඒ වුණාට අපිට ඒක 100%ක් නවත්වන්න බැරි නිසා මේ සියලු දේ ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්න ඕනේ. ඒකට තමයි අන්න එතනදී තමයි මේ ඕවි කොඩ්රෝස් එක වැදගත් වෙන්නේ. මොකද ඕවි කොඩ්රෝස් එකේ ඔබ දන්නවා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් බැලුවොත් මේ බෙරි ශාකසාර, එතකොට ඔලෙයික් ඇසිඩ් මේ දේවල් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක. මේ ප්‍රතිඔක්සිකාරක කියලා කියන්නේ අපේ ශරීරයේ සිදුවෙන මේ අභ්‍යන්තර ක්‍රියාවලදී නිපදෙන මුක්ත කණ්ඩක කියලා ජාතියක්. මේ මුක්ත කණ්ඩක කියන්නේ highly reactive පොඩි අණු ජාතියක්. මේවා ශරීරයේ තියෙනකොට ඒ දේවල් වලින් අපේ හැමට වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩි. ඉතින් මේ ප්‍රතිඔක්සිකාරක වලින් කරන්නේ මේවා අල්ලලා ඒව විනාශ කරනවා. ඉතින් දැන් මේ ගොඩක් විටමින් C සහ A වලින් මේ තියෙන සංඝටක වලින් මේ ලොකු ප්‍රබල ප්‍රතිඔක්සිකාරයක් විදිහට ක්‍රියා කරලා අපේ මේ මුක්ත කණ්ඩක වලින් සිදුවෙන ඩැමේජ් එක අඩු කරනවා. ඉතින් ඒ සඳහා සුවිශේෂී දේවල් අපේ කොඩ්රෝස් එකේ තියෙනවා. මේ බෙරි ශාකසාර, ඔලෙයික් ඇසිඩ්, එතකොට ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ට් මේ හැමදේම අඩංගු වෙනවා. සහ මම සඳහන් කරන්න ඕනේ
අපේ තියෙනවා මේ ලුටේන් කියන සංඝටකයක්. මේ සංඝටකය කරන්නේ මේ සංඝටකය තමයි එළවලු පළතුරු කහ පැහ ලබා දෙන්නේ. ඉතින් එතකොට අපි ඒක ගත්තාම අපිට වඩා ඉක්මනින් අපේ සමේ පැහැ ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. සහ මම තව කියන්න කැමති මේ අභ්‍යන්තර පෝෂකයක් විදිහට මේක ගන්නකොට දැන් අපේ මෙලනින් කියන වර්ණ කියන්නේ අපේ සමේ පැහැය දෙන අපි අවවර නිරාවරණය වුණාම මේ මෙලනින් කියන පැහැය වැඩි වෙනවා. එතකොට තමයි අර අපේ ඩාර්ක් ස්පොට්ස් වගේ අපේ ඇඟේ තියෙන්නේ. එතකොට මේ ප්‍රතිඔක්සිකාරක ගන්නකොට මේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක ටිකක් අඩු වෙනවා. ඒ විදිහට ක්‍රම කිහිපයකින් මේ ඕවි කොඩ්රෝස් එක අපේ සම නැවත යථා තත්ත්වයට පත් කරන්න ගොඩක් ඉවහල් වෙනවා. දැන් අනුරාධ මං හිතන්නේ ඔබව දකින ගොඩක් අය මම උනත් නිරන්තරයෙන්ම කියනවා මේ ඕවි කොඩ්රෝස් එක කොයිතරම් ප්‍රතිඵලදායකද කියලා හැඟෙන ඔබේ සමේ පැහැ දැක්කොත්. මං හිතන්නේ ඒ වගේ ගොඩක් ප්‍රතිචාර ඔබට ඇති. ඔව් ඇත්තටම දැන් සාමාන්‍ය සැලුන් එකේ ඉන්නකොට දවසම මේකප් දාගෙන අපිට ඉන්න අමාරුයි. එතකොට එන අය සම්පූර්ණයෙන් අපේ ස්කින් එක අපේ සම ඇත්තටම දකිනවා. ලයිව් දකිනවා ඒගොල්ලෝ. ඉතින් එතකොට ඒගොල්ලෝ කියන්නේ සුදු වෙලා නෙමෙයි කහ වෙලා කියනවා. ඉතින් එතකොට අන්නේ ප්‍රතිඵලය මට දැනුන නිසා තමයි මම අනිවාර්යයෙන්ම ඕවි කොඩ්රෝස් එක නිර්දේශ කරන්නේ. ඒ ගැන හරිම සතුටුයි. ඉතින් ස්කින් කලර් එකට ලොකු මේකප් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ ඕවි කොඩ්රෝස් එක හරහා අපේ ස්කින් එක පැහැපත් රන්වන් පැහැටපත් වෙච්ච නිසා. වජිතමින් දැන් ඔබ බොහෝ කාලක ඉඳලා තමයි මේ ඕවි කොඩ්රෝස් වල තියෙන විශේෂීත්වය මේ විශ්වාසනීයත්වය පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නේ. අපි පොඩ්ඩක් බලලෙමුද ඒ දවස්වල ඔබ ඕවි නිෂ්පාදන පෙළ පිළිබඳව දක්වපු අදහස්. හැමෝම කැමති ලස්සන වෙන. ඇත්ත මේක අහිංසක ආසාවක් නේද? එතකොට දැන් මේ ලස්සන වෙන්න කියලා ගන්නකොට මේකෙන් මොන හරි අතුරු ආබාධ තියෙනවද? වෛද්‍යවරියක් විදිහට මගේ වගකීම සහ යුතුකම තමයි මේ අපේ පාරිභෝගිකයන් මේකට හොඳ දෙයකට යොමු කරන එක. මොකද අපි කවුරුත් කැමති නැහැ ලස්සන වෙන්න කියලා අරගෙන ඊට වඩා ලෙඩ ගොඩකට ගිහින් ප්‍රශ්නයක් ඇති කරගන්න. මොකද ඒ වගේම මොකද හැම කියන දෙයට දෙයක් ගත්තට පස්සේ ඒක තමයි අපේ එළියෙම පේන්න තියෙන්නේ. එතකොට හැම නරක් වුණොත් මොකද හැම ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒක මානසික පවක් යම් කිසි කෙනෙක්ට බලපාන්න පුළුවන්. මම මෙහෙම දෙයක් ගත්තා දැන් මගේ මූණ කැත වෙලා තියෙනවා. එතකොට දැන් එහෙම තත්ත්වයකට යන්නේ නැතුව මුල ඉඳන්ම විශ්වාසවන්ත ප්‍රොඩක්ට් එකකට ගියාම ඒක මම හිතන්නේ කාටවත් හොඳයි. ඒකින්ද තමයි මම කියන්නේ. මොකද මේකේ තියෙන ස්වභාවික දේවල් ඔබ දැන් යමක් කඩෙන් මිලදී ගන්නකොට ඒකේ මිල පමණක් බලන්න එපා. අරගෙන කියවන්න. ඔබටත් කියෙව්වහම තේරෙනවා මේකේ තියෙන්නේ මොනවද කියලා. දැන් මේකේ බෙරිශාක සාර තියෙනවා, විටමින් සී බහුලයි, ප්‍රතිඔක්සිකාරකයක්, සම සුදු වෙනවා, ඒ කියන්නේ පැහැපත් වෙන්න ගන්නවා වගේම, රැලි වැටීම, පොතු යෑම, ඒ වගේ දේවල් වළක්වනවා. ඒ වගේම කැරොටිනොයිඩ් සහ ලුටේන් අන්තර්ගත කහපාටයක් ලබා දෙනවා. ඒ වගේම මිදියට සාරය. එතකොට ඒකෙන් අපේ රුධිර සංසරණ පද්ධතිය වේගවත් කරලා අපි ලබා ගන්න මේ අභ්‍යන්තර පෝෂකේ වඩාත් කාර්යක්ෂම අපේ හැමට ලබා දෙනවා. ඒ වගේම මේකේ තව විටමින් වර්ග අඩංගු, ෆෝලික් ඇසිඩ්, කොඩ්ලිව් ඔයිල්, ඒ වගේ දේවල් ඔක්කොම එකතු කරලා මේ හදලා තියෙන්නේ ඉතාමත් පෝෂණීය පැහැපත් බවක් සමට ලබා දෙන්න. ඉතින් මම හිතනවා වටහිර වද්දේරක් විදිහට මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕන එක්කෙනෙක්ට. ඔව් වජිතමිය ඔන්න එදත් ඒ විදිහටම ඕවි නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරා, විශේෂයෙන්ම ඕවි කොඩ්රෝස් ගැන. දැන් ඇත්තටම වජිතමිය ලංකාවේ දැන් පළමෙනි වරට දකින්නේ කෝමාරිකා, ඔලිව් සාරය, බෙහෙත් නෙල්ලි වගේ අන්තර්ගතයන් අභ්‍යන්තර පෝෂකයේ අඩංගු වීම. ඒවයින් ඇත්තටම සමට කොයි වගේ පිටුවරක් ලැබෙන්නේ කියන කාරණා පිළිබඳව කතා බහ කරා. ඔව් දැන් අපි දන්නවා කෝමාරිකා කියන දේ ඉස්සර කාලේ ඉඳන් මේ සම සම්බන්ධයෙන් ගොඩාක් කතා වෙන දෙයක්. ඒක පිටතින් ආලේප කරාම තියෙන බෙනිෆිට්ස් ගොඩාක් කට්ටිය දන්නවා. දැන් ඇතුලෙන් ගත්තහම ඒ වගේම බෙනිෆිට්ස් තියෙනවා. මොකද මේකත් ඉතාමත් විටමින් C බහුල ආහාරයක් සහ තන්තුමය ආහාරයක්, තන්තුමය පෝෂකයක්. ඉතින් එතකොට අපේ මේ ඉලාස්ටි දැන් සම පැහැපත් වෙලා විතරක් වැඩක් නැහැ, සම එල්ලා වැටෙනවා නම් මේ දේවල් වල මේ දේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ ඉලාස්ටිසිටි එක පවා රඳවා ගන්න මේ කෝමාරිකා කියන දේ ගොඩක් ඉවහල් වෙනවා. සහ මේකේ දැන් ඇඩඩ් බෙනිෆිට් එකක් විදිහට කියන්න පුළුවන් මේ අපේ ආහාර ජීර්ණ පද්ධතියටත් මේක ඉතාමත් හොඳ දෙයක් තමයි මේ කෝමාරිකා කියන්නේ. මොකද මේක තන්තු බහුල හින්දා ආහාර ජීර්ණ පද්ධතියට හොඳයි. ඒ වගේම මේ බෙහෙත් නෙල්ලි ගැන සඳහන් කරා. බෙහෙත් නෙල්ලි කියන්නේ ඉතාමත් හයි ෆයිබර් සහ විටමින් C A වැඩි දෙයක් තමයි මේ බෙහෙත් නෙල්ලි කියන්නේ. එතකොට ඒක ගත්තහමත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරලා අපගේ සම වඩවඩාත් පෝෂණීය විදිහට දෙන්න තමයි මේ ඔක්කොම සංඝටක එකතු කරලා තියෙන්නේ. සහ මේකට ලුටේන් වගේ දෙයක් එකතු වුණාම තවත් අර පැහැයත් අපේ සමට ලැබලා දෙනවා. ඉතින් ඒ විදිහට ගත්තහම මේ
ඇතරම කොඩ්රෝස් එක අභ්‍යන්තර පෝෂකයක් විදිහට ගන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. මොකද ශාක සාරම මේකේ අඩංගු වෙන හින්දා. සම මම තව දෙයක් කියන්න කැමතියි. දැන් ඔබ දිගටම දැන් අපි මේ සමට සිදුවෙන හානි ඇතරම තුන් විදිහකට වෙන්න පුළුවන්. අපි කිව්වොත් කිමිකලි වෙන්න පුළුවන්. දැන් කවුරු හරි මේකප් දැන් වැඩට යන කෙනෙක් පවා හැමතිස්සෙම මේකප් එකක් දාගෙන යන්නේ උදේට. එතකොට ඒක රිමූව් කරනකොට සහ ඒ කිමිකලිස් එනකොට මේ සමට කිමිකලි හානි වෙන්න පුළුවන්. සහ ෆිසිකලි ඒ කියන්නේ භෞතික හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි දෙයක් ගැටිලා දැන් ගෙදර වැඩ කරන කෙනෙක් නම් සහ ළමයෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම අපි දන්නේ නැහැ සම සමාට තුවාල වෙලා තියෙනවා ඒ හොඳ වෙලා යනවා අපි දන්නේවත් නැහැ. මේ විදිහට හානි වෙන්න පුළුවන්. සහ තව විදිහක් තමයි බයොලොජිකලි. ඒ කියන්නේ අපි කොහොමත් වයසට යනකොට සිද්ධ වෙන හානි කොහොමටත් ඒව දේවල් සිද්ධ වෙනවා නවත්ත ගන්න හරි අමාරුයි පොඩ්ඩක් තමයි උදව් කරන්න පුළුවන්. මේ ගොඩාක් විදිහට අපිට මේ හැම ඇත්තටම ඩැමේජ් වෙනවා. ඉතින් මේ හැම දෙයකටම බලනකොට අපිට අර වෙන වෙන එක එක වෙන වෙනම ඒකට අප්‍රෝච් කරන්න නැතුව මේ අභ්‍යන්තර පෝෂකයක් ගන්නකොට තියෙන හොඳේ තමයි මේ හැම දෙයකටම මේකෙන් ප්‍රතිඵලයක් තියෙනවා. මොකද මේ පෝෂක අපේ රුධිර සංසරණය හරහා හැම තැනටම ඊක්වලි බෙදිලා යනවා. ඒක තමයි මේකේ තියෙන වාසිය. හරි. අපි මතක් කරන්නම් OVI කොඩ්රෝස් ඇතුළුව OVI නිෂ්පාදන පෙළ පිළිබඳව තොරතුරු දැන කියා ගන්න දුරකථන අංකයන් 0716856735 0716856736 කියන දුරකථන අංකයන් නැවතත් මතක් කරන්නම් 0716856856735 ඒ වගේම 0716856 736 කියන දුරකථන අංකයන් වගේම ලිපිනය මතක් කරන්නම්. ෆෙඩරසස් රෙමිඩිස් පුද්ගලික සමාගම නොම්බර 5 පිරිවෙන පාර පානදුර කියන ලිපිනය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. වෛද්‍යවරුනි මේ දැන් ඔබතුමිය කිව්වා කිසිසේත්ම බය වෙන්නට අවශ්‍ය නැහැ මේ වෙන නිෂ්පාදන ශරීර අභ්‍යන්තරේ ලබා ගන්න කියලා. එහෙම කිව්වත් මේක නිව ට්‍රෙන්ඩ් එක බවට පත් වෙලා තිබුණත් මේ අභ්‍යන්තර පෝෂණ සත්කාරයන් ලබා ගන්න ඇත්තටම වෛද්‍යවරුනි කෙනෙක් බිය වෙන්න පුළුවන් ශරීර අභ්‍යන්තරයට මෙවැනි අභ්‍යන්තර පෝෂකයන් ලබා ගන්න. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ බය නැති කරමු. ඔව් ඒක ඉතින් සාධාරණයි. මොකද අපි මේ වගේ දෙයක් ගන්නකොට දවස් දෙකක් අරගන්නේ නැහැ නේ. එතකොට කාලයක් තිස්සේ ගන්නවා. එතකොට කෙනෙක්ට ඉතින් ප්‍රශ්නයක් එන්න පුළුවන් මම මේක මේ දැන් ඇත්තටම පැහැපත් වෙන්නනේ ගන්නේ සමට අරගෙන ඊට පස්සේ වෙන ලෙඩකින් මේක නවතීද කියලා. එහෙම වුණොත් තව මිනිසුන්ගෙන් බැනුම් අහ ගන්නත් වෙනවා. මෙන්න මේ බලන්න මූණ ලස්සන කරගන්න ගිහින් වෙන ලෙඩක් හදාගත්තේ. ඒ වගේ දේවල් හින්දා ඇත්තටම සෞඛ්‍ය සම්පන්න මේ ගැන සිතන දේ වැදගත්. දැන් මේ මම කියන්නේ මේකට බය වෙන්න ඕනේ නැහැ කියලා. මොකද මේකේ අන්තර්ගතයන් නිසා සහ ගොඩක් අටිය මේකට බය වෙන්නේ මොකද අභ්‍යන්තර පෝෂක වලට වෙළඳ පොලේ තියෙන නිසි ප්‍රමිතියෙන් තොරව තියෙන අභ්‍යන්තර පෝෂක නිසා. විශේෂයෙන් අපි ගත්තොත් ග්ලූටතයෝන් කියන සංඝටක ඒක අධි මාත්‍රාවලින් දෙනවා. මොකද එතකොට වැඩියෙන් ඉක්මනට සුදු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ ග්ලූටතයෝන් වගේ දෙයක් අධි මාත්‍රාවලින් ගැනීමෙන් ශරීරයට ලොකු හානියක් වෙන්න පුළුවන් කියන්නේ ඇත්තටම ඒක ගැන රිසර්ච් කරලවත් මේ අධි මාත්‍රාවලින් ගත්තාම මොකද වෙන්නේ කියලා තාම හොයාගෙන නැහැ. ඉතින් එතකොට ඇත්තටම සාධාරණව බයක් හිතනවා මේක ගත්තොත් මට මොනවා වෙයිද කියලා. ඒ වගේම දැන් සෝඩියම් වගේ දේවල් අධිකව තියෙනවා. දැන් සෝඩියම් වගේ දෙයක් අපි කන කෑම වලින් කියන්නේ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු අපි අපේ ජීවන රටාව අපේ ආහාර රටාවත් එක්ක අපි ගොඩාක් ලුණු ගන්නවා වෙන රටවල් එක්ක කම්පෙයා කරද්දී. ඉතින් එහෙම වෙලා තව මේ වගේ දෙයකනොත් අපේ ඇඟට ලුණු යනවා නම් මම හිතන්නේ ඒක එච්චර හොඳ නැහැ. මොකද අපි දන්නවා හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන දෙයට ගොඩාක් මේ ලුණු වැදගත්. සහ මේ අපේ ඇඟේ වතුර රඳවා ගැනීමත් මේ ලුණු වලින් වැඩි කරනවා. එතකොට තමයි අර පොඩක් තරබාරු ගතියක් වගේ පේන්න පුළුවන් මේ ලුණු වැඩි පුර ගත්තහම. ඉතින් කොහොමත් සෞඛ්‍යයට අහිතකරයි. සහ ඔබ දන්නවා කිඩ්නි වල ප්‍රශ්න එන්න පුළුවන් මේ ලුණු වැඩියෙන් ගත්තහම. ඉතින් අපේ ආහාර වලනොත් අපි ලුණු ගන්න එකේ මේ වගේ අභ්‍යන්තර පෝෂකයකින් ඒ වගේ දෙයක් වැඩිපුර ගන්න ඕන ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මම කියන්නේ දැන් කොඩ්රෝස් එකේ එහෙම දේවල් අන්තර්ගත වෙන්නේ නැහැ. ඔබටත් අරගෙන කියවලා බලන්න පුළුවන් ඒ දේවල් මම මේ කියන දේවල් ඇත්තද කියලා. ඉතින් ඒකින්ද මේ කාලයක් තිස්සේ ගන්න පුළුවන් බය නැතුව ශාකසාර අඩංගු අභ්‍යන්තර පෝෂකයක් ඉඳ තමයි අපි වෛද්‍යවරු විදිහට මෙතනට ඇවිල්ලා මේක රෙකමන්ඩ් කරන්නේ. අවසාන වශයෙන් අනුරාධටත් මොනහරි යමක් තියෙනවද කියලා? ඔව් කියනවා. තියෙනවා ඇත්තටම. ගොඩක්ම මේ බ්ලීචින් ආසාදන දෙක තමයි මටත් කතා කරන්න තියෙන ડોක්ටර් වගේ. මේ කියන්නේ ගොඩක් සැලොන් එකට එන්නේ බ්ලීචින් ආසාදන තියෙන අපේ තරුණියෝ. ඉතින් ඒගොල්ලෝ බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ. අපි ක්‍රීම් එකක් තෝරා ගනිද්දී ඒ වගේම අභ්‍යන්තර පෝෂණයක් ලබා ගද්දිත් ඒවා සැලකිලිමත් වෙන්න. ඉතින් OVI කොඩ්රෝස් එක ගැන කතා දෙකක් නෑ ඇත්තටම. ඒක අන්තර්ගතය හරිම සුරක්ෂිතයි ડોක්ටර් කිව්වා වගේම. ඒ නිසා බියක් ඇති කරගතිය යුතු නැහැ. ඔබ ගන්න මේ ඒ වගේම ඩේ ක්‍රීම් එක සහ අපිට අපේ ස්කින් එකට අපේ ස්කින් ටයිප් එකට අදාළ ඩ්‍රයි ස්කින්, ඔයිලි ස්කින් සහ නෝමල් ස්කින් කියලා තියෙනවා. ඉතින් ඒකට අදාළ ඩේ ක්‍රීම් එක භාවිතා කරන්න. භාවිතා කරලා OVI කොඩ්රෝස් එක SRT කළු වෙලා තියෙනවා නම් ඒකට වැනිෂින් නයිට් ක්‍රීම් එක
pimples තියෙනවා නම් pimple closure එක භාවිතා කරන්න. ඉතින් එතකොට අපේ pimples තියෙන ආයට ඒවා සුව කරගන්න පුළුවන්. ඒ වගේම සුදු වෙන නෙමේ පැහැපත් වෙන්න ඔයාලට රන්වන් පැහැක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා අපේ කොඩ්රෝස් හරහා. හරි. එමනම් බොහොම සුන්දර විදිහට කාල වේලාව ගත වෙලා ගියා. නැවතත් මතක් කරන්නම් OVI Codrose ඇතුළු OVI නිෂ්පාදන පිළිබඳව වැඩිදුරු තොරතුරු දැන කියා ගන්න දුරකථන අංකයන් 0716856735 0716856736 කියන දුරකථන අංකයන් විවෘත කරලා තිනවා. ඒ වගේම තමයි ලිපිනේ මතක් කරන්නම් ෆෙරසස් රෙමිඩීස් පුද්ගලික සමාගම නොම්බර 5 පිරිවෙන පාර පානදුරු කියන ලිපිනේ ඔසත ඔබට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් බටහිර වෛද්‍ය ජයනි විජයනායකටත් ජනප්‍රිය රූපලාවන් ශිල්පිනී රෝෂණී අනුරාධටත් අද දවසේදී අපි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කියලා සමු දෙනවා. වේගවත් පෝෂණීය පැහැපත් බවක් මට ලබා දුන්නේ OVI.